ජයගම ශ්‍රී ලංකා රත්නපුරට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 26 27 රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී. මතුගම සම්පත් ප්‍රියංකර සිංගප්පූරු යන්න කියලා අවස්ථා තුනකදීම අපෙන් 106 මාරක් ගත්තා. 106 මාර අරගෙන මේගොල්ලෝ විටින් විට අපෝ ගෙනලා දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා සල්ලි දීලා. ඊට පස්සේ මේගොල්ලෝ දැන් ඒජන්සිය මේකට දැන් වහගෙන යනවා පල්ලෙහා එක තට්ටුවක් අස් කරගෙන සියලුම බඩු අරන් ගිලා දෙනවා පොලිසිය දැනුවත් කරත් ඒගොල්ලෝ ආර්වී මෑන් පව මහරගම දැන් උඩ තට්ටු විතරක් ඉතුරුලා දිනවා ඒකේ කොම්පියුටර් 4-5ක් තියෙනවා. ඒකත් මම හිතන්නේ එටයින් දෙනකොට ගෙනියයි අපි ඒකට ගුවා ඒක වහලා එක්කෝ පොලිසිය අතර ගන්න ඒගොල්ලෝ කියන අපිට හොයලා දෙන්න මේගොල්ලෝ ඉන්න තැන ඉතින් අපි හොයන්න දෙයක් නැහැ. ඒ කුලියට ඉන්න බිල්ඩින් එකෙන් දන්නවනේ ඉන්න තැන ඒගොල්ලන්ගෙන් අහලා ඒක මේ කරගත්තා නම් හරි. ඉතින් අපි කියන්නේ පොලිස්පත්තු මාට මේ කුඩු ගංජා විතරක් නෙමෙයි මේක තමයි දැන් ලංකාවේ තියෙන හොඳම මේ ව්‍යාපාරයක් කළා දෙන්නේ මේ විදේශ මේ ගත කරලා සල්ලි ගන්න එක. මොකද මේක පොඩි ප්‍රමාණයක් නෙමෙයි මන් දැනුවත් 250කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා 110 15 20 අනුරාධපුර ප්‍රදේශයේ ඉන්නවා 132 දීපු කට්ටිය. ඒ මිනිසුන්ට එන්න යන්න විදියක් නැහැ. ඇවිල්ලා මේක නවතින්න තැනක් නැහැ. කන්න බොන්න විදියක් නැහැ. ඒ වගේ සෑහෙන දුක්මාංශයේ මිනිස්සු සල්ලි දීලා තියෙනවා. අපි කියන්නේ පොලිස්පති තුමාට මේක කාට කිව්වත් වැඩක් නැහැ. මේ කොහේ ඇන්ටි දැම්මත් මේකට බලපෑමක් නැහැ. මේකෙන් අපිට දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මාර්ගම් පොලිසියෙන් වෙන්නේ නැහැ. විදේශ සේවකයෙන් වෙන්නේ නැහැ. පොලිස්පති තුමනේ ඔබතුමාගේ අර කුඩු රැල්ල වගේ මෙන්න මේ මේ මිනිස්සු ඉන්නවා කොහේ හරි මේ මාර්ගම කොට්ටා කොහේ හරි ඉන්න මේ ළමයිගේ ඉස්කෝලවල යනවා මේක මොන්ටිසෝරියක් නෙවෙයිනේ මේ ළමයිගේ පළව කරලා අල්ලලා අපි මේ අහිංසක මිනිස්සුන් සල්ලි ආරන් දෙන්න අපි මේවා ගෙවල් ලුක්කස් තියලා රත්තරම් මොඩ මේවා කරලා අපි මහ මහපාට වැඩි අපිට කරගන්න දෙයක් නැහැ අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ අපි කාගේවත් පිළිසරණගෙන ජනාධිපතිතුමා ඔබතුමා මැදිහත් වෙලා මේ පස්සේ අපිට විසඳන දෙන්න කියන එක තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ. ඔයා කීය කිව්වද? 106 මාරක් මං ගෙවල් තියෙනවා. 106 මාරක්. එතකොට ඔයා යවන ඔබේ කොහෙද? සිංගප්පූරු හෝටලයකට. සිංගප්පූරු හෝටලයකට යවන කියලා තමයි ගත්තේ. අවුරුද්දේ මාස 3ක් වෙනවා දැන්. මම ඇවිල්ලා සරත් මුණසිංහ මේ සංවිධානය මව්බිමට ඩොලර් රැගෙන ඒමට ගොස් අනාථ වූ අසරණයන්ගේ සංගමය මකුළුදුව පිළියන්දල. එතකොට මේ මෙතන ඉන්නවා දිවයිනේ ඈත පළාත්වල විශාල පිරිසක්. එතකොට මේ වංචාව කෝටි 30 පැනලා මේ මහරගම ආර්.වී. මෑවන් පවර් කියන ආයතනය තමයි මේක මේ සිද්ධ කළා දැන් හැංගිලා ඉන්නවා. මේ වංචා කරුට අවුරුදු ගාණක් මේ වංචාව කරගෙන යන්න මේ විදේශ සේවායක ඉඩ දීලා තියෙනවා. හරිද? මේ විදේශ සේවායක ඉඩ දීලා තියෙනවා අවුරුදු ගාණක් මේ වංචාව කරගන්න. කිසිම මිනිහෙකුට නඩුවක් දාලා නැහැ මේක. කිසිම කෙනෙකුට විරුද්ධව මේ දුප්පත් අහිංසක අසරණ කට්ටියට මේ දාලා නැහැ නඩුවක් මේ දක්වා. හරිද? එතකොට මේකට සම්පූර්ණ වග කියන්න ඕන මේ විදේශ සේවායක. හරිද? මේ විදේශ දේවක සම්පූර්ණ වගේ කියන්න ඕන. මිනිස්සුගේ කෝටි දැන් මිනිස්සු මහ පාරට වැටලා තියෙන්නේ. ගෙවල් දොරවල් උගස් තියලා තමයි යන්න හැදුවේ. මේ වංචාවට මේකේ යට ඉන්නවා
ප්‍රබල දේශපාලඥයෝ. ඒක හින්දා කිසිම දෙයක් මෙයාලා මේ ඇක්ෂන් එකක් ගන්න නැහැ මේ විදේශ සේවායක. සම්පූර්ණ වා කියන්න ඕන. අපිට මේ ඉන්න ජනතාවට අපිට රජයේ මැදිහත් වෙලා ජනාධිපති මැදිහත් වෙලා අපිට අරන් දෙන්න ඕන මේ අහිංසක ජනතාවට මේ රැකියා අවස්ථා කීපයක්. මොකද මේ මේ තෝරාගත්තු කොටසකට විතරයි මේව හම්බ වෙන්නේ. මේ අහිංසක ජනතාවට මේව හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ මේ මාධ්‍යමයි මං කියන ඔක්කොම දාන්න මේවා. මේ කිසි කෙනෙක් මේවා දන්නේ නැහැ. මේ 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 පාතාලෙටත් වැඩිය දරුණු මේ මේ ඉන්න මේ 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 විදේශ රැකියා නියුත් ආයතන. හරිද? තමන්ගේ මම මේකෙන් ඉල්ලීමක් කරනවා. මේ මාධ්‍ය හරහා තමන්ගේ දරුවෝ රට යවනවා නම් හරියට බලලා හොරුන්ට දෙන්න එපා. ඔබලා හොරුන්ට දෙන්න එපා. ඔබේ සල්ලි කෝටි ගණන් හම්බ සමන් සල්ලි හම්බ කරා මේ උන්ට දීලා මුන් සූරසැප විඳිනවා, හෝටල් වල පාටි දානවා, විදේශ සංචාරය යනවා. ඔබලා යවන්නේ නැහැ, ගිහිල්ලා රට ගිහිල්ලා අතරමං වෙලා ආයි ඔබලට සිද්ධ වෙනවා සල්ලි ගෙවලා ආයි තමන්ගේ දරුවා ගෙන්න ගන්න. හොඳට හොයන්න, මාධ්‍යෙන් අපි ඉල්ලනවා ඔබතුමාලා මේක දාන්න, කපන්න එපා කිසි දෙයක්. මේ මේ දැනුවත් කරන්න, මේවා අපිට පාර්ලිමේන්තුව හරහා තිත තියන්න ඕන. මේ හොරුන්ට ආරක්ෂා මේවා ඉන්නේ ඇමතිලා. ඒකයි නීති හදන්නේ නැත්තේ. හරිද? නීති හදන්නේ නැත්තේ ඒකයි. හරිද? මේ 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 හොරකමට ඉඩ තියලා තියෙන්නේ කිසිම කෙනෙකුට දඬුවමක් නැහැ. හිරේ ගිය කවුරුවක් නැහැ. බෝඩ් විදේශක ඇට් එක දිනන මාස 3ක් ගියා යන්න කලින් මේවා හොයලා බලන්න නවත්තන්න ඕන. මේක නැවැත්වුවේ නැත්තම් මහත්තයා මේ මිනිස්සු අද ලොකු ගානකට අහු වෙන්නේ නැහැ. රජයේ වග කියන්න ඕන. මං අන්තිමට කියන්නේ මෙතන තව මහත්තුරු ඉන්නවා කතා කරන්න. රජයේ වග කියන්න ඕන මේකට. දීපන් මේ රජයේ මැති අතර මේ මිනිස්සුන්ට සල්ලි ටික. හරිද? මේ 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 මිනිස්සුන්ගේ පෝල් එක නෙවෙයි මේක. හරිද? මේ මිනිස්සුන්ගේ පෝල් එක නෙවෙයි මං හරි වේගෙන් කතා කරන්නේ. මොකද කෝටි ගන්න මේ දරුවෝ මේ මිනිස්සු මේ දරුවොත් එක්ක මේ බලන්න ඇවිල්ලා ඉන්නේ. මේ මිනිස්සු පාරට වැටලා ඉන්නේ. හරිද? ඔබතුමාලා මේව කපන්න එපා. මේ දැනුවත් කරන්න මාධ්‍යෙන් මිනිසුන්ට අහු වෙන්න එපා කියන්න. මේ රටේ ඉන්න මිනිසුන්ට මේ මේ ඒජන්සියට අහු වෙන්න එපා කියන්න. මේ මෙයා විතරක් නෙවෙයි විශාල සංඛ්‍යාවක් ඉන්න මේ විදේශ රැකියා නියෝජිත ආයතන. හරිද? කොහොම ඉස්සුටි? අපි ආර්ය මෑන් පවර් එකට සල්ලි බෙන්දලා දැන් අවුරුද්දකට වැඩි. ඒක මේ සම්බන්ධව විදේශ සේවයකට අපි පැමිණිලකුත් කරලා තියෙනවා. එතකොට අපි සල්ලි බෙන්ද ජොබ් බෝඩ් එකක් ඇප්‍රූව් කරලා තිබ්බා විදේශ සේවයකේ. ජොබ් බෝඩ් එක ඇප්‍රූව් කරලා තිබින්න තමයි විදේශ සේවයකට අපි සල්ලි බෙන්ද. එතකොට එයාලගේ ජොබ් බෝඩ් එකට අපි මෙහෙන් දැන් හරිපාරේ රට යන්න කියලා කෝල් අපිට මේ 1980ට කතා කරලා අහන්න කියනවනේ හරිපාරේ රට යන්න. අපිත් හරිපාරේ රට යන්න තමයි ඇහුවේ. එතකොට එහෙට කතා කරාට පස්සේ මේකට ජොබ් බෝඩ් එකක් තියෙනවා. අපිට සල්ලි බඳින්නකෝ අපි එහෙන්ද සල්ලි බෙන්දා. නමුත් අපි පේමන්ට් කරා අනම්මනම් කරා. නමුත් අපිට අවසානයේ මොනවද මේ කියන්නේ ඉතුරුන දෙයක් නැහැ. හොර ඇග්‍රීමන්ට් ගෙනාවා. හොර මේ මේ අපිට මේ ජොබ් මේවා ඔෆර් ලෙටර් පෙන්නලා ඒවා පෙන්නලා ලෝයර් කෙනෙක් ආව සයින් කළා තමයි අපෙන් සල්ලි ගත්තේ. නමුත් අවසානයේ අහවල් දවස යනවා මේ දවස යනවා මේ දවස යනවා කියලා සල්ලි ගත්තා. නමුත් අවසානයේ ඉතුරු දෙයක් නැහැ. අන්තිමට අපි විදේශ සේවයකට පිට පතාගෙන ආපුව මෙතන කම්ප්ලේන් එක ගන්නවා. කම්ප්ලේන් එක ගත්තට අපි විතරක් ගෙන්නනවා. අපෙන් කට උත්තරයක් ගන්නවා එච්චරයි. නමුත් මේ අඩුම තරමේ විදේශ සේවකේ ආයතනයේ ප්‍රධානියවත් මෙතන ගෙන්නලා මේ සම්බන්ධව මොකක් විමර්ශනයක් කරන්නේ නැහැ. මෙතන සමහර කට්ටිය ඉන්නවා. දැන් සාමාන්‍ය රට යනවා නම් බියුරෝක්‍රට් මේ මෙන්න මේ પાස්පෝර්ට් එකේ සාමාන්‍යයෙන් පියුර කරනවනේ විදේශ සේවකේ නීතිය තමයි අනිවාර්යයෙන්ම අර දවස් දෙකේ පාඨමාලාව කරන්න ඕනේ. නමුත් මේ මේ පාඨමාලාවත් මේ කරන්නේ නැතුව තමයි මේකට මේ පියුර කරලා තියෙන්නේ. එතකොට එතන මෙතන මේ විදේශ සේවක මේකට ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි කියන්නේ මේ බලධාරීන්ට මේ අපේ අහිංසක මිනිසුන්ගේ කොහොම හරි මේ සල්ලි අරන් දීලා මේ ප්‍රශ්න ඉවරයක් කරන්නද මම පැමිණිල්ල දාපු දැන් වර ප්‍රමාණයක් තියෙනවානේ. ඒ පැමිණිල්ල එක විසඳලා 100 ගානක්ද කොහොමද පැමිණිල්ල තියනවා කියලා තියෙනවා. නමුත් අපි ඉල්ලන්නේ ඒකෙන් විසඳුමක් අරන් දෙන්න. මේක සම්පූර්ණ විදේශ සේවක තමයි. විදේශ සේවකේ අපි විශේෂ විමර්ශනයකගේ පැමිණිල්ලක් දැම්මට නමුත් ඒ පැමිණිල්ල ඒක ඉන්න මිනිස්සු මෙතන යට ගහනවා. නමුත් මේ වෙනකන් දාපු නඩුවකුත් නැහැ මොකුත් නැහැ. එහෙනම් අපි ඉල්ලන්නේ මේ බැංකුවල චෙක් දීලා තියෙනවා. RBI එකෙන් චෙක් දීලා තියෙනවා. කිසිම බැංකුවක හල්ලි නැහැ. ඔක්කොම රිටර්න් චෙක්. මේ බීරෝ කරාට මේ කට්ටිය ලයිසන්ස් එක ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. මේකට බීරෝ කරන්න බෑ. මේ බීරේ කර කොහොමද කියලා හොයන්න කියන්න. මේ කට්ටිය ලයිසන් එක අඳගෙන ඉඳි මිසම මේක කරන්නේ කරලා තියෙන්නේ හැමෝටම කෝල් කර කර චරදනය කරන මරනවා කියලා චරදනය කරලා තියෙනවා. දැන් ඕන අපිකාවේ රෙකෝඩ් ඔක්කොම තියෙනවා. මරනවා කියලා මේ ගෑනු කට්ටිය චිත්ත කුණාපේ මනවා තියෙනවා. ඒ රෙකෝඩ් පවා තියෙනවා. මේකට අපි මේ දුප්පත් ජනතාවට සාධාරණ කළ දෙන්න කියලා අපි කියන්නේ. මොකද අපේ සල්ලි අපි බල්ල මරපු සල්ලි නෙමෙයි තියෙන්නේ. අපි දුක් මහන්සි වෙලා මිනිස්සුන් පොලියට අරගෙන ඉඩම් ගඩම් උගස් තියලා මේ සල්ලි අරගෙන එළ බැඳලා තියෙන්නේ. හැම මිනිහෙක් රට යවපු මිනිහෙක් මේ ඒජන්සිය නෑ අද වෙනතුර. දැන් අවුරුදු එකම ආරක් කරන අපේ සල්ලි අරගෙන අපි සල්ලි වල පොලිය ගෙවනවා. අපිට ගෙවල්ව කන්න බොන්න නෑ. ජීවත් වෙන විදියක් නෑ. මුන් ඇවිල්ලා අපේ සල්ලි වල කොන්ද සැප විඳිනවා. අපි යවනවා ඉස්ට්‍රේලිය යවනවා කිව්වා, රෂ්‍යා යවනවා කිව්වා, පෝලන්ඩ් යවනවා කිව්වා, සිංගප්පූර් යවනවා කිව්වා. ඒ කිසිම රටකට මේකට අපි යවුවේ නෑ. රුමේනියා යවනවා කිව්වා. කිසිම රටකට යවුවේ නෑ.
අපේ ආරංචියන එක්කෙනාගේ මගේ ආරංචිය ලක්ෂ 7ක් තාකටියන් ආරංචිය ලක්ෂ 10 ලක්ෂ 12 ලක්ෂ 15 32 ආරංචිය අඩුම තමයි ලක්ෂ 5 ආරංචිය එන්නේ හැමෝගෙම ලක්ෂ 10 15 20 25 ආරංචිය එනවා 600 ගානේ පදින් ආරංචිය තමයි එකත් 300කට ආසන්න ආරංචිය නෝ දැන් අපි දැනුවත් තව නොදන්න කට්ටිය ඇති දැන් ඔෆිස් එක වහලා තියෙන්නේ අපිට යන්න දැන නැහැ අපි මාර්ගම් පොලිසියට ගියා මාර්ගම් පොලිසියෙන් ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ අපි පොලිස් පතික බියුරේගේ නීත්‍ය අනුකූලයි කිව්වද නීත් කිව්වා අපි ආවා අපි සල්ලි බැන්ද නිකන් නෙවෙයි බීරවට අපි බීරවට කතා කරාම කිව්වා 3340 මේ කට්ටිය කිසිම කොම්ප්ලේන් නැහැ කිව්වා බය වෙන්න එපා කිව්වා මේ කට්ටිය ජොබ් වීසක තියනවා කිව්වා අපි ඒ නිසා බය සල්ලි බැන්දා නා අපි දැන් ඇහිලා පැමිණි දැම්ම අපේ පැමිණි විභාග කරනවා දැන් මාස දෙකක් තාම නැහැ කරන්නේ කතාවනේ කාටා මාරක් බදලා තියනවා මගේ පුතාව යවන්න ඉස්සෙල්ලාම අපිව ලක්ෂ 6 මාරක් අරගෙන අපෙන් ඇග්‍රීමන්ට් වගේක් සයින් කරා පස්සේ බලනකොට ඒ ඇග්‍රීමන්ට් සේරම ෆේක් ඒවා ඊට පස්සේ පුතාලව මෙහෙන් 4000 ගාණක් තියෙනවා කියලා මේ වීසා ගහන්න එම්බසි එකෙන් පුතාලට මේ එතනින් අසර්බයිජාන් එකෙන් වීසා ගහනවා කියලා අරගෙන ගිහලා පුතාලව එහෙ එයාපෝර්ට් එකෙන් අතරමං කරලා රිටර්න් ටිකට් කැන්සල් කරලා දවස් 7ක් ඉස්සේ මේගොල්ල ෆෝන් සේරම මේ ආන්සර් කරන්න නැතුව ඉඳලා ඊට පස්සේ අපේ ළමයි පාරවල් වල ඇවිදලා දවස් 7ක් ඉන්න තැනක් නැතුව අපේ අතින් ගෙනිච්ච ඩොලර්ස් වලින් ළමයි කාලා බීලා බලනකොට අපි ගෙවල් වලින් සල්ලි දාලා 168000ක් දාලා ළමයිව රිටර්න් ටිකටුත් දාලා අපි ගෙන්න ගත්ත දවසේම මේගොල්ලෝ කිව්වා සද්ද කරන්න එපා කියලා අපිට සල්ලි දෙන්නම් කියලා අපිව රැවට්ටුවා දවස් 7ෙන් සල්ලි දෙනවා කියලා මේ වෙනකනුත් සල්ලි දෙනවා තවමත් දැන් මගේ පුතාවේ පෙබරවාරි 17 වෙනදා මේ 17 වෙනදෙන් පස්සෙත් මේගොල්ලෝ සල්ලි ගත්ත මිනිස්සු ඉන්නවා ඒක නිසා මේගොල්ලෝ අපි විදේශ සේවා නීති කාර්යංශෙත් අපි කම්ප්ලේන්ට් දාලා තියෙනවා මේ තියෙන මේ කම්ප්ලේන්ට් මේ තියෙන දීලා තියෙනවා පොලිසි එන්ට්‍රිත් දාලා තියෙනවා කිසිම විභාගයක් නැහැ මේවට කිසිම විභාගයක් නැහැ අනිත් එක පොලිසිය එන්ට්‍රි ගත්තේ නැහැ අපිට මට චෙක්ස් තුනක් දීලා තිබුණා චෙක්ස් තුනම රිටර්න් පොලිසියනුත් කිව්වා මේ ඒගොල්ලන්ට මේ කිසි දෙයක් කරන්න බෑ විදේශ සේවා නියුක්ති කාර්යංශෙත් එක බේර ගන්න කියලා මේ ගිනුම අවලංගු වෙලා තියදී චෙක් දීලා තියෙනවා ඔව් මේගොල්ලන්ගේ ගිනුම අවලංගු වෙලා තියදී අපිට චෙක් දීලා තියෙන්නේ දැන් මේ ඕක කී දෙනෙක් අහුවෙලා ඉන්නවද දැන් 200 ගණක් ඉන්නවා 200 300 ගණක් ඉන්නවා මං හිතන හැටියෙ ඔයා කීයක් දුන්නද මම ලක්ෂ 18 අමාරා බොරුවක් නෙගලේ 8 දිනක් යවනවා කියලා අපිට කිව්වා උදේ 6ට එයාපෝර්ට් එකට එන්න ડોකියුමන්ට්ස් ඔක්කොම අරගෙන එනවා කියලා. ඉස්සරින්ද මේ ඔක්කොම ડોකියුමන්ට්ස් තියනවා මෙතන. මේවා සයින් කරා. ඔක්කොම ෆේක් බලනකොට. ළමයින්ට එන්න කියලා උදේ 6ට එන්න කියලා 8 දිනවම මේ ඇතුළට දාලා තියෙන්නේ මේ විසිට් වීසා දාලා. විසිට් වීසා වලින් ඇදලා තියෙන්නේ මේ මෙතන අපි පුතාල ඉල්ලුව ඉස්සරින්ද රෑ 10ටත් පුතා ડોකියුමන්ට්ස් ඉල්ලුව දුන්නේ නැහැ විසිට් වීසා බලනකොට ඇතුළට ගියාට පස්සේ තමයි මේගොල්ලෝ දුන්නේ මේගොල්ලන්ගේ කෙනෙක් තමයි ඇතුළෙත් ඉඳලා තියෙන්නේ ඒ ඇතුළෙදි තමයි පුතාට පාස්පෝර්ට් එක අර හැරෙන තැනදී තමයි අතට මෙහෙම ටක් ගාලා දුන්නේ මගේ පුතා දැන් ජොබ් එකක් කරනවා පුතාට එන්න විදියක් නැති නිසා මම පුතා නියෝජනය කරන්න මං ආවේ මොකද දැන් ලක්ෂ 24ක් නැති කරගත්ත මම දැන් පුතාත් මෙතෙන්ට ඇවිල්ලා තවත් අපි නියම විනාශ වෙන්න බෑනේ මොකද මම තමයි සල්ලි බැන්දේ.